පරායනෝති තුන්ලෝකයක් අනන්ත ගුණසුවදින් සනහාලු ධරමරාජ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස අපි හැම දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දෙනාම සිතගත නිවී යන සංසාර පිපාසය නිවී යන ජීවිතයට මිහිරි අරුතක් උදාකර දෙන මිනිස්සත් බවට කිරුලු පළඳ වන ප්‍රඥාවේ ලාහිරු මඩල තම හදවත තුළින් උදාකරවන බුදුරජාණන් වහන්සේගේ අමාධර්මයෙන් බිදක් ස්ශ්‍රවණය කරන්නට සූදා නම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතය කලු කළ ස්වර්ණමය ප්‍රදීපය ඉතිහාසය පුඩා දැල්ලුන. අදත් ඒ සරණමය ප්‍රදීපය දැල්වෙනවා. ඒ ස්වර්ණමය ප්‍රදීපෙන් දිගන්තයට විහිදෙන ප්‍රශ්මි ධාරා. දෙි මිනිසුන්ගේ අඳුරු ගුහා සදිසි හදසන්තාන අදටත් ඒ කාලෝක කරනවා. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකය අන්ධකාරයෙන් පිරීගිය ගණබහල තිමිරයෙන් වැසීගිය නිරය වගේම දුක් හිත තැනක් බුදුරජාණන් වහන්සේ පහළ වූ ලෝකය දහසකින් හඳ දහසකින් නොලැබෙන් ආලෝකයකින් එකලු වූ සාන්තක්ෂේම බහූමයක් වගේ. අපි ලැබූ මිනිස්ජීවිතයේ වටිනාකම අනේ කාකාරයෙන් දේශනා කලේ මතුකලේ පෙන්වාවදාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. කරුණාව මෛත්‍රිය මුදිතාාව ඉවසීම ධරාගැනීම උතුම් මිනිස් ධර්මයන් බව පෙන්වාදෙමින් එවදාර මිනිස් ගුණ හදසන්තානයේ මතුකරගැනීමේ වටිනාකමකයාදුන්නේ බුදුරජාණන් වහන්සේ. මිනිස් වර්ගයාම වෛරයට වෛරයෙන් පිළිතුරු ලබා දෙෙද්දිී. ක්‍රෝධය වෙනුවට ක්‍රෝධ කරද්දිී රාගේට රාගෙන් පිළිතුරු ලබා දෙද්ද. අවියත අවියෙන් පිළිතුරු සොයද්දී ගැටීමට ගැටීමෙන්ම පිළිතුරු සොයද්දී භාග්‍ය වත්බුදුරජාණන් වහන්සේ ප්‍රාගයට විරාගය, වෛරය වෙනුවට මෛත්‍රිය, පංසනය වෙනුවට කරුණාව හිතේ ඇති ගුණමකු භාවය වෙනුවට ගුණවතුන්ගේ ගුණකීම වටිනාකම ලෝභකම වෙනුවට නිර්ලෝභී භාවය මේ ලෝකේට මතු කරලා පෙන්මාාවදාලා වර්ෂ දෙදහස් පන්සිය හැටගණනකට එහා පැත්තේ දබදව තලය කසාවතින් වැසීගිය යුගයක විරාගී බඹසර මැදැ සැනැහුන මිනිසුන්ගේ චිත්තා ලෝකයෙන් ප්‍රභාස්වර වෙලා මනුලොවින් නැගුණ සදහම් ධාරාව දෙව්ලොව බඹලොබ සිසාරා මේ සක්වල පිටසක්වල සෑම තැනකටම පැතිරගියා. බුද්ධගයා පින්බිමේ වජරාසන භූමියෙන් මතුන උතුම් විමුක්ති උදානය ෆ්‍රාව ප්‍රතිරාවදෙමින් දෙවි මිනිසුන්ගේ හදවත් ප්‍රබුද්ධ කලාා ආලෝකමත් කළා ඉතිහාසය වෙනස් කළේ භාග්‍යවත් බුදුරජාණත් වහන්සේ සැබෑම චින්තන විප්ලවය ලොවට දායාද කළේ බුදුරජාණන් වහන්සේ සැබෑම සමාජ විප්ලවය ඇතිකළේ බුදුරජාණන් වහන්සේ සැබෑම ප්‍රජාතන්ත්‍රවාදයලෝකෙට දායාද කළේ බුදුරජාණන් වහන්සේ ජාති කුළමල බේද සියල් පසකලෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව උත්තම කුලය උපන් කුලබේදයමකාදමූ ලොව උත්තම පදවියලත් සමකුලුණින් පිහිට සැදූ ඒ නිදුකාාණන් වහන්සේ තමයි මිනිස්වර්ගයාට ශාන්තිය මතු කළේ දේව වර්ගයාට සැනසීම මතු කළේ බ්‍රක්්ම වර්ගයාට විමුක්තියකයාදුන්නේ සමස්ත සත්වර්ගයා වෙනුවෙන්ම අනන්ත සසරක් පෙරුම්පිරුවේ භාග්‍ය වත්්බුදුරජාණන් වහන්සේ. සාරා සංතිය කල්පලක්ෂයක් වැනි අති දීර්ග සසර ගමනක. එකම අධිටනක් වෙනුවෙන් එකම පැතුමක් වෙනුවෙන් ලැබන හැම්ම චක්‍රවති රජසපක්ම ලැබුණ හැම ප්‍රදේශ රජසැපක්ම ලැබුණ සියලු අධිපතිකම් සිටුකම් තනතුරු ලැබන සෑම කාසියක්ම ධනයක්ම අතහැරයේ අත්හැර දැම්මි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම අතින්ම තේජානයුත ජීවිත ලබ ලබා හැම අතින් ආනුභාව සම්පන ජීවිත ලබලබා හැම අතින්ම බලපුළුවන් කාරකම් ලැබුනත් කුරා කුහොඹුවකුට හිංසාභක් කලේ නෑ සංසාරයේ පුරාවටේ භාග්‍යවතුන් වහන්සේ චක්‍රවාති රජකම ලබපු ජීවිතවල සක්විති රජකම හැරදමා ඒ භාග්්‍යෙවත් බුදුරජාණන් වහන්සේ ලගේ සිරිපාපියෝ මභියස ඒ කොටුණනු පලන් හිසතබා ආචාරකරමින් චක්‍රවර්තිී රජභාවන් බුදු සිඩිපාපූජා කළේ පෙර සංසාර ගමනි අපේ භාග්‍යවත්තු පරහත්තු බුදුරජාණන් වහන්සේ. මිනිස් මනසේ උදාරගුණ පෝපණය කරගත්තුොත් වගා කරගත්තුොත් ඉන් ලැගෙන පලය ඒ පුද්ගලයාට පමණත් නොවන බව. සමස්ත සන්තු වර්ගයාටම ශාන්තිය පිණිස පවතින බවත් තම ජීවිතයෙන් මූර්ති මත් කළ මතුකරල පෙන්ම වදාල වෙෙස්සන්තුෘ රජතුමා කදිරංගාර මහාජාතකේ මහා සිටතුමා ඒ මගිම ජාති ඉතිහාසය දෙස බලන්්දි ඒ මහා උම්මග්ග ජාතකය අප මහාබෝසතානන් වහන්සේ ඉතිහාසේ යුගයෙන් යුගයට ඇතට ඇතට යද්දී මහාබෝසතානන් වහන්සේගේ. අනක විදධ චරිතාපදා නහමුවේ ඒ උදාරගුණ මතුවෙච්ච හැටි අදපවා අනු මේේදනීය හැඟීමක් හදවතට ඇතිකරමින් ඒ බුදුගුණේ පිළිබඳව පුදුමාකාර සහන් හැගුමක් අපේ හදවත ඇති කරනවා. පිංගොතුනි හිතක් නිවෙන එකම ගුණේ බුදුගුණේ පමණයි. මෙලෝකෙ මොහෝ දෙනාගේ ජීවිත ගැන අපි හිතනව කල්පනා කරනවා. ඒ වෙනුවෙන් වදවෙනවා, ඒ වෙනුවෙන් ලතවෙනවා. සිතුම් පැතුම් පොදිබඳනවා ඒ වෙනුවෙන් අනේක විද්ධ ප්‍රාර්ථනාගොඩ නගනවා. එක සාමාන්‍ය මිනිස් මානසි හැසිරීම. කවුරු ගැන කොතන කොහොම කල්පනා කළත් අපේ ජීවිිතවලට කිරුටක්ගෙන අවස්ථා බොහෝ තියෙනවා සර්ව සම්පූර්ණ ගුණ ඇති මිනිස්සු පොහුදුන් ජනසමාජයේ හොයනවා කියනෙක සුලබනෑ. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දී අසවල් තැන දුර්ගුණයක් තියෙනවාය. අසබල්තෙන් අඩුපාඩුවක් උනාාය කියයා මේලෝකෙ දෙවියකුටවත් බ්‍රක්මයකොටවත්. ඒ අබා සැරියුත් මහමගලන් උතුමන් වහන්සේලාටවත් හඳුනාගන්නට බෑ. ඇයි හඳුනාගන්නට බැරි ඒ ජීවිතේ ඒ තරමින්ම පාරිසුද්ධයි. භාග්‍යවත් බුදුරජාණන් වහන් ප්‍රදේශනා කරනම පරිසුද්ධ සීලෝස් මී මහනෙනිි මම පිරිසිුදු සිල්ලැති කෙනෙක්. මම පිරිසිුදු සිල්ලැති කෙනෙක් බවට මගේ ස්්‍රාාවකයන්ගේ සාಾක්‍ෂි මටවමනානය කෙළ සිංහනාද කරනවා. මහනෙනි මම පාරිශුද්ධ සමාධියයක් ඇතිකෙනෙක් ප්‍රඥාවක් ඇතිකෙනෙක් පිරිසිුද්දු දහම් දේශනාවක් ඇතිකෙනෙක් පිරිසිදු ආජීවයක් ඇතිකෙනෙක්. මගේ ජීවිතේ පාරිශුද්ධිය වෙනුවෙන් ස්್්‍රාවකයන්ගෙන් මා කිසිදාාක සාಾක්ෂි බලාපොරොත්තු නොවනබව ඒ භාග්්‍ය වත්්බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාලා සැබවින්ම මිනිස් සිති හාසේයේද. ඒ විදිහයට බොහෝම තේජාන විත ස්වරයෙන් එහෙත් කරුණාවෙන් පිරීගේ හදවතින් විරාගේෙ මුව මඩලින් දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ භාග්‍ය වත් බුදුරජාණන් වහන්සේ පමණයි. ඔය සෑම දර්ශනයක් පිළිබඳවම අප අධ්‍යනය කරලා තියෙනවා. සෑම ආගමක්ම පාහේ විචාරයට බඳුන් කලාප දන්න ඉතිහාසයේ පහළ වූ ඇති වූ. ඒකම තැනකවත් අපේ භාග්‍යවතුන් වහන්සේ විසින් සිදුකළ ඔය සිංහනාදය කරන්නට පුළුවන්. කිසිම ශාස්තෘවරයක් ආගමිකනායකෙක් පහළවෙලානෑ. යම් හදවතක අන්සුමාත්‍ර වසයෙන් හෝ රාගය තිබේනම්. ද්ේශය මෝහේ මානේ පාපේ පලිගැනීම හිංසනය වර්ගවාදය මෙ වතිබේනම්. කවදාාවත් එවන් කෙනෙකුගෙන්. දීර්ඝකාලීන් අක්කණ් කරුණාවත්. අපක්ෂපාති මෛත්‍රියයක් බලාපරොත්තුවෙෙන්න්න බෑ. මොන්නම හේතුවකින්වත් වෙනස් නොවූ කරුණාව තිබුණ මොන්නම හේතුවකින්වත් වෙනස් නොවන මෛත්‍රියයක් හදවතේ ධරාගත් මොනම හේතුවකින්වත් වෙනස් නොවන මුදිිතාවක් හදවතිින් ඉහිලූ එක්කම ශාස්තෘන් වහන්සේ ඒ භාග්‍යවත්තු අරහත්තු බුදුරජාණන් වහන්සේ පමණයි හෙවිරාගි ගුණේ අනුරාව නංවමින්. දෙවියන් සහහිත ලෝක එක දබසකට සෝ භගවායිතිපි අරහං කියන මේ ගුණපාටය කී වතාවක් කියවෙනම ඇතිද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහංගුණින් යුක්තයි ඒම කියනකොට දෙවි මිනිසුන්ගේ සිත්වලට පුද්දුම නිවීමක් ඇතිවෙනවා කවම කවදාකවක් ප්‍රාගරක්ත හදවතකට විරාගි දහම්සුව දැනෙන්නේෙන දෝස भाඩිත දෝසාාලෝලිත හදවතකට කරුණාවි සිහි ලස දැනෙන්න්නේෙනෑ. මෝහ පටලයෙන් වැසීගිය හදවතකට ප්‍රඥාආලෝකයේ අනුහස දැනෙන්නේිනෑ. ඉතින්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිනිස් මනස ආවරණය කරන නද, රාග කාලුසිය දෝස මදමාන මෝහ පාපත් තිමිරය එ අන්ධකාර පටලය ඉවත් කරලායි. තම හදවතින් ප්‍රඥාව මතුවෙන්නට ඉඩහැරලා අමාධරමය දේශනාකුට වදාලි. ඒම දහමක් දේශනා කළ හැක්කේ සැබවින්ම සම්මා සම්බුද්ධ උතුමන් වහන්සේ කෙනෙකොට පමණයි. සම්මා සාමං්ච සබබධම්මාන බුද්ධත්තා සෝභගවා සම්මා සම්බුද්ධෝ. සියලු ධර්මතා තමන්ගේ විශිෂ්ඨක් ඥානීන් අවබෝධ කළ, ගුරවරයකුගේෙන් අසා දැනගෙන නෙමෙයි. ගුරුවරෙකුගේ අනුසාසනාවක් අනුව පුහුණු වෙලත් නෙමයි. ගුරුුවරයකුගේ නිර්දේශෝස්සයයේ සිතකයි වචනය හසුරු වලත් නෙමයි සොයම්භෝගඥානයෙන්. ස්වාධීනම තමහද සන්තානය මතුකරගත් ආරෙචිින්තනයක් කොස්සේ එහෙත් පෙරපිරු පාරමී ධරම බලයන්ගෙන් මෙහෙ වන ලදුවයි මේ උදාර ධරමය සම්බුදු හදවතින් මතුවෙලා ආවි. බොහෝකාලයක් වැසීතිබුණ සනාතන ධරමය චතුරාර්ෙ සත්‍යය. මේ දහමලෝකෙට මතු කලාා සිංහරාජයෙක් සදිිසිව ඒ භාග්‍යවතුන් වහන්සේ. ඉතිං අද පවාහ ඒ සම්බුදු ගුණ මහිමය ඔබට මට දැකගන්න දැනගන්න මේ උදාාර ධරමය පපුොරදුකිරීමෙන් හැකියාවතියෙනවා. යෝ ධම්මම්පස්සති සෝද් මම්පස්සති. බුදුරජාණන් වහන්සේ අදත් දකින්නට පුළුවන්. ඒ අමා ධරමය අවබෝධකිරීමෙන්. බුදුරජාණන් වහන්සේගේ පාර සුද්ධ චරණය ආජීවය දිවිපැවැත්ම ගමන්මග, චින්තනය මෙහැමදේම කැටිවුණ ගුණයයි විද්‍යාචරණ සම්පන්නනමින්. දෙවිමිනිසුන් හඬ නගා කියයා අදත් වන්දනා කරන්නේ. ලස්සන ගමනක් කිසිදාක නොපැටලුන ගමනක්, නොවැරදුන ගමනක්. හරිද්ද වැරදිද මේමාවත මේක කළොත් මොනවාවෙයිද, එඒම සැක සංකා නොූපදින ගමනක්. අත්ත කෙලම තානුයෝගය දුකට හේතු වෙනවා. කාමේසු කාමසු කල්ලිකානුයෝගය විපතට නිරයට හේතු වෙනවා. මේ අන්ත දෙක අතහැර දැමූ මධ්‍යම ප්‍රතිපදාවෙන්. දීර්ඝ කාලීන සසර ගමනක් පුරා උතුම් විමුක්තිසුව හොය හොයාක යො කියයාගන්න විද්‍යාඥන්නය කියාගන්න සාාස්ත්‍රඥඥය කියයාගන්න බොහෝ දෙනා ලෝකෙට පහල වුනා ඔවුන් ලැබූ අත්දැකීම් පොත්පත් පිරන්නට ලිව්වා. ඔවුන් ඇස් දෙකෙන් හඳුනපුදී කන්දකෙන්දක අහපුද නාසයෙන් දිබෙන් මේ ශරීරයෙන් මේ මනසයම් වපසරියක හසුරු වල තේරුන්ගත්ත දේවල් යහුසුළුව පොත්පත්වල ලියා තැබවා. යි ඔවුන් යුගයෙන් පස්සෙේ පහළ වූ තවත් මිනිසු වෙනම විදියචින්න්තනයකින් ඒ සියල්ල ඉතිහාසේ බොරු කලාා බුදුරජාණන් වහන්සේ අංච භික්කවේර තතහාගතෝ තත්හාගතයන් වහන්සේ මහනෙන සදේවකේ ලෝකේ සමාර්කයේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණයාා පජාය දෙවියන් බබුන් මරුන් ශ්‍රමණක් ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාව තුළ දිිත්්hongං සුතම්මුං වි්ඥාත. ඇස්දකෙන් දකපු දෙයක් වේනම්. අතීත වර්තමාන අනාගත කියයන තුන්කාලයේ ලෝක සත්වයම්. ඒකයන්නේ මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ. මෙ සියල්ලු සත්වයෝ ඇස් දෙකින් දැකපු දෙයක් වේනම්. කන්දකෙන් ඇසූ යමක් වේනම්. නාසේෙන් ආග්‍රාණය කරන හඳුනගත්තයම් සුවදක් වේනම්, ඩිවෙන් විදිිනලදයම් රසයක් වේනම්, කයින් ලබනලදයම් පහසක් වේනම්. පරියේසිතං පරියේෂණය කරනලද යමක්නේ වේනම්. පත්තං ඒ පරයේෂණයට අනුව ඔවුන් නිගමනය කිරීම්වසයෙන් පැමිණියම් අදහසක් මතවාදයක් වේනම්. පත්තම් පරියේසිතං අනුවිචරිතම් මනසා මේ මනස හසුරුවල දැකහඳුනාගත් යමක් වේනං සබබන්තන් තත්හාගතේන බිසම්බුද්ධං ඒ සියල්ලම බුදුරජාණන් වහන්ස අවබෝධ කලා දැන් ඔබ හිතාගන්න මුන්න තරම් පුදුම. ලෝක විවරණ ඥානයක් ඒත් අතහාගතයන් වහන්සේට පිහිටා තිබුණද. ලෝකයේ සත්තුවේ හඳුනාගත්තදේත්, හඳුනා නොගත්දේත් සියල්ලෙන් සියල්ල අවබෝධ කරපු නිසා ලෝකය ගැන සත්ව සංකහාර අවකාස කියන සකලවිදධ ධර්ම සමුදාය ගැන? ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අසමයි අසම සමයි. ඒ අසම සමභාවයයි ලෝකවිදුූ සෝභගවා කියලවන්දනා කරන්නේ. ඔබ දන්නා තිහාසේ බලන්න මිනිස්සු දෙස. යුද්ධ විරුව පහල වනා. රණ විරුව පහල වුණා අනේකාකාර හැකියා ඇති තරක ශාස්ත්‍රයන්හි කෙල පැමිණි තර්කවා දීන් පහලවනාා නොෙක් විදිේ කාය බලය ඇති මිනිස්සු පහලවනාා ඒ වගේම සාමාන්‍ය මිනිසා පුදමයට පත්වන විදියේ හැකියාවන් සහිත උදවිය මේ ලෝකේ කලින් කලට පහලවෙලා ඒ වකවානුව තුළ යම්බඳු කීර්තිනාමයක් දිනාගෙන දලා. ඔවුන් ජීවිතවලින් සමුගන්නවා. කොයි ජාති කෙනෙක් මේ ලෝකෙ පහළ වුනත් ඒ කාටවත් බෑ සමස්ත මිනිස්වර්ගයාගේම අවධානය දිනාගන්නට. ඒ කාටවත් බෑ සමස්ත දෙවියන්ගේ බ්‍රක්්මයන්ගේ හැම දෙනාගේම අවනත භාවේ අනුකූලභාවය දිනාගන්නට. රටක ඉන්න රජවරයාට පුළුවන්කමතියෙන්නේෙ ඒ රටේ මිනිස්සුන්න්න පාලනය කරන්න පමයි. ඒම නත්තං විදේශ රටකකින්න මිනිසුන් පාලන කිරීම හැකිියාව ඔෝටනෑ. එබගේම නාගලෝක ඉන්න මහාකාල නාරධතුමාට පුළුවන්කම තියෙනවා නාගලෝකයේ පාලනය කරන්න. පහාරාධ වේපචිත්තේ අසුරේන්ද්‍රවරුන්ට පුළුවන් අසුරලෝකේ පාලනය කරන්න. සක් දෙවිදුට පුළුවන් චාතුන්මහාරාජිකයක් තාවවතින් සැප් කියන දි්‍යලෝක දෙකේ අධිපතිකම් කරන්නට. ඔය දී සහස්්‍ර ති සහස්්‍ර කියන බ්‍රහ්ම රාජිවරුන්ට පුළුවන් ති අනුහසින් සක්වල දහසක් දෙදහසක් මෙ වගේ ආලෝක මත් කරමින් අනුහස පතුරුවන්නට. ඒවගේ ඔය ආලෝක වගේ යක්ෂ සේනාධීපතිවරුන්ට පුළුවන් තමන්ට හිමි යක්ෂකුලකයට නායකත්වේ ලබා දෙන්නට. එවගේ මඔය ඉන්ද සෝමවරුුණ භාරත්්වාජ්‍ය ප්‍රධාපතියකෙන යක්ෂ සේනාධීපතිවරුන්ට පුළුවන්, ඒ යක්ෂ කොට්ට හාසයන්ත නායකත්වේ ලබා දෙන්නට. එවගේම මේ ලෝකයේ ජීවත්වන දෙවියන්ට බ්‍රහක්්මයන්ට මිනිසුන්ට තම ආධිපත්්‍යය අනුහස පතුරුවන්නට පුළුවන් බහුමික සීමා තියනෙනවා එකයන්නේ. ඒ ීම තියන ල්ලං කාරාජට සීමාවක් තියෙනවා? ඉන්දී රාජ්ජට සීමාවක්තියෙනවා? ජම්බුද් වී පේට යම් සීමාවක් තියෙනවා ඒ හැම තැනකම තම අධිපති බව පවත්වන ඒ රජබරුන්ට තම අනුහස ආනුභාවේ සීමාවක් තියෙනවා හැබැයි ඒ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේට එ බඳු සීමාවක් නෑ? බුදුරජාණන් වහන්සට පුළුවන් ඕනෑම තරාතිරමක ප්‍රචන්්ඩ මනසක් ඇති මනුසේක්ව ංචි බලුක් එෙක් වගේ දනය කරන්නට. මොහොතකින් දනින් වැටිල්ලා සිරිපා සිබින තරමට දමනය කිරීම හැකියාව. ඒ සම්බුදු බලය භාග්‍යවතුන්නා සිරතියෙනවා. පෝනෑම ප්‍රචන්ඩ යක්ක්ෂයෙක් ඕනෑම කුරිරු පාපී මිසදිටු අමනුෂ්‍ය බලවේගයක්. මොහොතකින් දමනය කිරීම හැකියාව ඒ භාග්‍යවතුන්නහන් සිරතියෙනවා. ඒ පමණක් නෙමේ ඔය දිවෙලෝකෙ ඉන්නම අනේ කාර සැප සම්පත්වලින් මදමාදයට උන්මාදයට පත්වෙත දෙවියෝ. ඒ හැම දෙවිය එක්ම අවසානි බුදුරජාණන් වාසේ ළඟ දමනයවුුණා ඒ කාලෙ සැබැත් නුවර දෙවරම් වනාරණට විශාල දිව පිරිසක් ඇවිල්ල වන්දනා කරන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේත් සමගම එකටක කියමින් ටිකබෙලාවක් ඔවුන් කතාවක් දිගට ඇදගෙන ගියා. ඉතින් අවසානයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට එතන හිට පු එක්තරා දෙවිකෙනෙක් චෝදනාවක් කළලා ශ්‍රමණ බවත් ගෞතමයන් දේශය ඇතිකරගන්නවා කියලා. ඉතින්ඒ අවස්ථාවේ බොහෝම සසාන්ත සිනහාවවකින් මහකුළුණු සමවතින් භාග්‍යවතුන්නාසේ වදාළ ආරයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාට දවේශයක් ඇතිවෙන්නේෙ නෑ. ඒය නුබට නොවැටහීමයි මෙතන තියන එකම කාරණය. අවසාන ඒ දේපතාව වැරැද්දට සමාවත් අරගෙන සිරිපාසිබ වන්දනා කලා. ඉති එෙනිසා ඔය හැම දෙව එෙක්ම බුදුරජාණන් වහන්සේළඟ දනින් වැටුණා. එවගේම සහම්පති වගේ මහා බ්‍රක්්මරාජරු හරි ප්‍රතාපවත් තියජස් ඇති අය. ඒ හැම දෙනාම බොදු සිරි භාබියස දනින් වැටුණා. බුද්ධරාජයට පත්වෙනට පෙරාතුුවම අනෝමා නදීතීරයේද කපා ඉවත් කරන ලද කේස දාතුන් වහන්සේලා සිදුමිනි සෑයට රැගෙනගෙහිල්ලා රණින් විදිියෙන් වටිනා වස්තූන්ගෙන් බඳනලද ඒ සෑයේ තැන් පත් කරලා ලොවතුරා බුද්ධරාජයට පත්වෙන්න්නට පෙරාතුවම දෙවියෝ බ්‍රහ්මය වන්ධනා කරන්න පටන් ගත්තා. ඇඳගෙන හිටපුේ වවස්ත්‍රටික එදා ගටිකාර බ්‍රහ්මරාජරාන් කරඩුවක තබාගෙන හිසේ තැන්පත් කරගෙන. බ්‍රහ්මලෝකෙට අරංගේල සලුමිනි සෑයි බැඳල තැන් පත් කරල බන්ධනා කරන පටන් ගත්තා. ඒ වස්ත්‍ර චීවර නෙමේ, ඒ එස්රුද තහාගතයන් වහන්සේගේ බුද්ධරාජර් පත්වීමෙන් පසුව පහළ වු කේ සදාාතුන් වහන්සේලා නෙමේ. ඒ උනත් දෙවියෝ බ්‍රහ්මයෝ පබා ගි කාලයේම ඒ අත්හාාගෙතයන් වහන්සගේ සාරේරික පාරිි භෝගික. දහතුන් වහන්සේලට වදන්නට පුදන්නට තරම් ඒ බුදු බලය ඉදිරියේ අවනතවුණා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ ඔය භකවාගේ බ්‍රහක්්ම රාජමරු තුදවාගේ බ්‍රහක්්මරාජමරු ඒ කාලෙත් තිිටේ වගේ බ්‍රක්්ම රාජමරු ඒ බුදු බලය ඉදිරියේ එ හැම දෙනාම දමනේ වෙලා දනින්ගටනා. අපට බෑ ඇතැම්මිට අම්ම කෙනෙකුට බෑ තාත කෙනෙකුට බෑ තමන්ගේ දරුවන්ම හරි හැටිගේ කරු කරගන්නට. ස්වාමයාට බෑ තම භාරාව හරි හැටිකේකරුගරගන්නට, භාරියාවට බෑ තම ස්වාමියාව කකරුගර ගණට සාමාන්‍ය ලෝකයේ. එබගේම බැලුවොත් සාමාන්‍ය ලෝකයේ යම් පුද්ගලයෙක් ඉන්නමනන්ගේ පුද්ගලයාට දහ දෙනෙක් පහළොස් දෙනෙක්වත් තම මතයට එකතුකරගෙන හරිහැටි ස්ථීර පිහිටුුවට බෑ හැබැයිඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එමක් කොනත් නැති අනේකිවිද ආසේ නිස්ශ්‍රය වලින් ගැවසීගත් හදසන්තාන ඇතියවුන්. සිය දහස් ගනක් කෝටි ප්‍රೋටි ගනක් අ සංකහිය අප්‍රමේය ගණනක් දෙනා එක්කම බුදු පෙළහරක එක්කම බුදුරජාණන් වමහන්සගේ පුද එක්ටයා කරමින් ඒ සිරිපාපියෝ මියස දනින් වටවනට තරම් මහා බුදුබලයක් හිමිවයි, ඒ අතාාගතයන්වාසලෝකට වැඩම කළේ. බුද්ධගයා පින්බිමේදී දසබිම්බරක් මාර්සෙනක පරාජය කරල පස්මරුන් පරයාලෝ තුරා බුද්ධරා දෙෙට පත්තුූ විගස එක්තර. මාර දතිකාාවක් ඒ භාග්‍යවතුන් වහන්ස ඉදිරියේේදී යම්බඳු නර්තනයක් දක්වල අවසානි වෙහෙසට පත් වනාා. ඇය ප්‍රකාශ කරෙන්වා දැන්න්නම්මිතිං. අපට බෑ මේ ලෝකේ අනුුවස පවත්වන්නට ඒ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකම්. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාාරෙනවා. ධම්මේන නීය මානස්ස කා උසූයා භවිස්සති මං මේ ලෝසතුන් සාන්තතියේ වෙෙත්ත දහමින් විනයෙන් දහම් යානාවෙන් ගෙන යද්දිී කාටද ඉරිසිියාවක් ඇතිවෙන්නේ කියලා. ඒහම් ඒ අනුත්තරෝ පුරිසදම්ම සාරතිී ගුණබලය අද පවාජීවමානයි අපේ වැඳුම අපේ සාධුකාරය අපේ නමස්කාරය මේ මල්පූජාාව සංග පූජාාවදධම්ම පූජාාව මේ සියල්ලම හිතල බලනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිසධම්ම සාරථී ගුණයේ අනුහසයි ගුණයේ බලයයි. බුදුරජාණන් වහන්සේ අන්න එබන්දු අකාලික රැකවරණයකින් අකාලික සම්බුදු අනුහසකින් ලොවට පිහිටඕූ පුතුමන් වහන්සේ. දෙවියුූ බ්‍රක්්මයෝ මිනිස්සු අන්ද මන්ද වූ සිත් ඇැතිව. මම් මුලාහූ සිත්ඇැතිව, හරියටටි දර්ශනයක් හරියටටි ඥානයක් හරියටි අවබෝධයක් නැතිව. ඉබාගාතය ඇවිදගෙන ගිය හැටි දර්ශන ඉතිහාසියෙන් ආගම ඉතිහාසියෙන් ලෝකෙ පැහැදිලිබෙනවා. ඇතැම් ආගමි කෝමතුව විසින් මේ ලෝකෙ මිනිසුන්ගේ ගලයින් මහපොළොව තෙත් කලේ ආගමේ ඇති බිහිසුනු බව කියාපාමින්. ඇතැම් ආගම මතවාදීන් විසින් කරමය පලය සනාතන ලෝධම ප්‍රතික්ෂේප කරමින් මිනිස් මනසට තිරිසන් ගති ආරෝපණය කළේ ඉතාම නිර්ධය විලාසයෙන්. ඉතිං ඔහොම බලනකොට නොයෙක් ආගමිකු උමතුන් විසින් මේ මිනිස් ඉතිහාසය ලයින් කලතාදමින් ලයින්තෙත් කලා ඒ සියල්ලාතර. ග වද බදුරජාන් වහන්සේ දෙව අන් තහඬ නගා අමා ධරමේ දේශනා කලා. බ්‍රක්්මයන් ටහඬ නගා අමා ධරමේ දේශනා කලා දෙවි මිනිසුන් සහිත ලෝකයට අමා ධරමේ දේශනා කලාා ඒ ධරමේ ඇසු ඇසුුවෝ ඒ බුදුබනිින් සැනසි සැනසි නිවි නිමී ගිහිල්ලා සධාත්නික සුවයට. ඒතු නැත්තං අමානිවනින් සැනසුනාා. දෙවියන්තත් වෙන සාාස්තෘවරේක් ආචාරිවරයෙක් නෑ. බ්‍රක්්මයන්තත් වෙන ගුරුවරේක් නෑ ඒ භාග්‍යවතුන් මහන් සිහැර. කාසිකෝසලාදී මහ රජවරු අංග මඟදාදී දීපයන්න්නේහි අධි රජවරු බිම්බිසාාර වගේ මහ රජවරු ඉන්ම පිට පහල වූ ධර්මා සෝක රජතුමා වගේ මහා දීපචක්‍රවත්ති රජවරු ලංකා දරනී තලේ. ඉල් පලදිනල දුටු ගමනුවාගේ දීපචක්‍රවති රජබුණු මේ හැම දෙනාටම අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියෝ මේ සරණ යතුර වනේ. එම බලනකොට දෙවියන්ට බ්‍රහමයන්ට මේසුන්ට සමස්ත සත්ව ප්‍රජාවටම එක්ම ශාස්තෘන් වහන්සේ නමයි. ඒ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. සත්ත හාදේව මනුස්සාානන් කියන එවදාාර ගුණයි අපි සිහිකරකර වඳන්නේ ඒවදාාර බොදුගුණේ සිහිකටමින්. ඔ අහලතියෙනම මේ මිනිස් ඉතිහාසේ නොයෙක් දෙනාා නොයෙක් මතවාද ජන සමාජයට එකතු කලා මුහු කලාා. ඒ මතවාදයන් හි පැටලුන මිනිස් සුන්ගේ ප්‍රාථමික මනුස්ස ගති පවා අතුරුදන් වෙලා සැබවින්ම මේ මනුස්සෙක්ම කියන්න බැරිවිදිට කුරිරු පාපිී මනසකින් ලෝකෙ ජීවත් වෙලා තමාටත් ලොවටත් හිංසා පමුණෝප හැටි අපි දන්නා යිතිහාසේ සාක්්චිතියනවා බොහෝම. එවන් යුගයක එවන් නිතිහාසේක මතු වූ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමැති මහා වීර උතුමන් වහන්සේ අවබෝධ කරන ලද අමා ධර්මය ලෝකයට දේශනා කළේ හරියට සුවඳින් සුවඳ කැවුණ සහන් සුවයක් මුළු ලෝකෙ පැතිරිලා යනමෝකේ. පහනකින් පහන් දහස් ගණනක් ආලෝකමත් කරලා ගමක් රටක් ලෝකයක් එකලු කරනවා වගේ. මලකින් මලකට ඇමුණුන මල් මාලාවකින් ලස්සන මල් සැරසිල්ලක් හදනවා වගේ. ඇම හදවතින් මතුන කරුණා දහරාව මුදිිතාමධ ධර්මදාරාව මේ සියල්ල ලෝසතුන් වෙත, ගුරු මමුෂ්ටියකින් තොරවදායාද කරමින්. එය අමා දහම් අවබෝධේවෙත මාාවත ඒ භාග්‍යවතුන්නාසෙව පර කලා. සූත්‍රවසයෙන් සුවිසාාල් ධර්මස්කන්ද ප්‍රමාණයක් දේශනා කලාා. දබසකට පයකුත් මිනිත්තු විස්සක් වගේ ඉතාම කෙටිකාලයක් තමයි. ඒ අතතාාගතයන් වහන්සේ සිංහසයාාවෙන් සැතපුනේ. ඉතාම ස්වල්ප ප්‍රමාණයක් තමයි ස්වල්ප කාලයක් තමයි විවේක ගත්තේ. සෙසුමළු කාලය පුරාවටම ඒ ධරමරාජ්‍ය බුදුරජාණන් වහන්සේ සමස්ත සත්වයාාව වෙනුවෙන් දෙවුලොවිින් මනළලොව මනළලොවිින් දෙවලොවට දෙවුලොවිින් බඹලුවට බඹලොවිින් නැමත මනුලවට මේ සෑම තැකටම වඩිමින්. මේ ශ්‍රී ලංකා ධරනී තලෙයට තුන් වතාවක් වඩිමින් අවබෝධ කැන ලද අමා දරමය. මනිಸುಂට ಪහිට පිනිಸ ಪිහිටಟುವන්නට ುದುಮಾಕಾර ಉ್ಸಹಾයක් ගත්್තා ඒ බුදුරජාನන් වಹන්ಸೆ සಂಬುද್ධ ಜීವಿತೆ ಪುರ ಅವරදු ಹತಲಿಸ್ಪಹක් ඒ වරදුು ಹತಲಿಸ್ ಹ ಪರಾವටම ඒ ತಥಹಾಗತಯ ಹන්ස, පුರ ಅವරදුು ತಲಿಸ್ಪಹ ಪರಾವටම ಇතාಾම් ಸೀಮිತ වෙලාವක්್ತමයි ತಥಾಗತಯන් හන්සේගේ ಸಮಪත්್ತಿ ಸುೇವෙනුවෙන් ವೆංಕಲේ ಸಿಸುಮುು ಕಾಲೇම සිಿරි ಮුවಮಡಲಿින් ಅමාධರಮೇ දೇශනා කරන්නයි. ඒය අමා ධරමය දේශනා කරපු නිසාමයි අද අපට මේ ලෙස මේ අමා ධරමය අසන්නට දේශනා කරන්නට හැකයාාව තාම ලෝකි තුල්වෙලාතියෙන්නේ ඔබ බලන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාවකයෝ මහා සංගරත්නය අද පවා අසිරිමත් ලෙස ඒ අමා ධරමය දේශනා කරමින් මිනිස්සුන්ගේ හදවත් සදාකාලයට නිවනවා මිනිසුන්ගේ ජීවිිතවලට මින් මතු මින් පෙර කිසිදාාක් නොලැබුන ತ್ ರತ ಿತವ್ ಕತುಕರනවා ಹೆ ವಸ ಮರಿಲ ಗಿಲ ನಿರೆ ಯನ ನ ಮಿಸ್ಸು ದಿವ್ ಲೋಕ ಮಹ ದವ ಮ ದುವಲ ಆನು ಭಾವಸಂಪಣ ವ ರජವರು ಭವಟ ಪತ್ಕರනවා. ඒವಗಿම ಮೇ ಲೋಕೆ ದැಡಿ ಲೋಭೀತ್ವෙන් ಗಲ್ು ಹತ ತಿ ಮಿනිಸುන් ಗಿಸಿತ ಮ ධರಮ ಇದಿರයේ ವೆಂಡರು ಪಿನಕ್ වගේ ನು ವಲ ಾನ ಪತಿ ಭವಟ ಪತ್ವನවා ಎಂ ಸ ದಂದ ನ ಮಿಸು ಿ್ನ ುදුರಜಾನ ಹ ಸಗ ಸಾಕಿಯ ಮයි. ඇග ලේ දන්නේන මනිස්ු බදුරජාණන්හසගේ ශ්‍රාපකියෝමයි හිතල බලන්න ඉතිහාසය දෙස අදත්තිහෙමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අමා ධරමය ලෝකේටම පුදුම සැනසීමක් දාකර දෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සගේ ජීවිතයේ මිහිරියාව ඒ ආනන්ද ඒ සතුට මට මතක් වෙනවා ඒ. ඒ එක්තර බදුරජාණන්හන්සේ නමක් විපස්සී නම්මු දසබල ධාරී බුදුරජාණන් වහන්සේේ ලෝකට පහළ වුණා. පහළවෙලා එක්තරා පුස්කරණියකට පොකුුණල්කට වැඩම කරලා පැම් පහසු වෙල ගොඩ ඇවිල්ල අඳන සිවරපිටික් ඒ සස්්‍රී සඩීරේ වතුර ටිකක් වේලෙනකං ඉන්නවා. ඒ සමීපය හිටපු ගසකහිටපු දේවතාාවයක් මේ තත්හාගතයන් වහන්සේගේ ශ්‍රී සටීේරය දැකලා. රන් කදක් වගේ බදැන සරේරය දැකලා ඇති වනාව සතුට හයිියෙන් අත්පුඩි ගැව්වා, අපුඩි ගාල සාදු සාධතල සාධ කාරදුන්නා. එදායි අත් පුටි ගාල සාධ කාරදෙල බුදුගුණේ ඒ සබුදු බඳ දැකල ඇති කරගත් ප්‍රීති වේගය නිසා ඒත් දේවතාවිය ඒමනැත්තං එදා ඒ දෙවයාා මහා කල්ප අනුුවකක් දුගතිය ට නිිනෑ. ලන්න බුද බලයට සිතපාදවා ගැනීම මොන තරන්ද. මේ බුද්ධ ශාසනයේ පැවිදදි වෙලා මහා රහත් භාාවයට පත් පෙලා. ඔ ඉතිහාස කතාම හෙළි දරව් කලා ඒ මහා රහතන් වහන්සේ. එම හිතල බලනකොට බුදු සිරිපාමියස සුපිපිසුවඳ මලක් පූජාකිරීම. මොන්න තරන්නම්. පින් ගංගාවක් එකතු කරනවද. ඒ භාග්‍යමතුන්හන්සිගේ ගුණේකට සිතපාදවා ගැනීම, මොන තරන්න්නම් පින් ගංගාවක් එකතු කරනවද. ඒ අමා ධරමය මොහොතක් සිතපාදවාගෙන ඇසීමෙන් මොන තරන් සැනසීමක් ලෝකෙට උදාකර දෙනවද. භගවා බතසෝ භගවා, ඒ කාන්තයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. ඒ භාග්‍යවන්ත ගුණය ඒ වාසනා මහිමය මේ ලෝකෙ වෙන කාටවත් පහිටල නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකරන සිහිකරන හදවතේ ඒ වාසනා ගුණ මතු වෙනවා. කවුරුන් හෝ මේ ලෝකෙ උද්ේහවා හිතයි නම් ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා. කාලයක් යනකොට එයාගේ හදවත සෑහෙන තරමකට කෙෙස් බරිින් අතමි දෙෙනවා. සෑහෙන තරමකට මුලාවෙන් අතමි දෙනවා. සෑහෙන තරමකට පිරිතුසු දැක්මක් ඇති සම්මාධිට්ටියක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. සෑහෙන තරමකට හොඳ සංවර්ධනය වෙත් චරිතයක් ඇති කෙනෙක් බවටත් වෙනවා. සෑහෙන තරමකට පැටලිල්ලෙන් මායාාවෙන් මුලාවිින් අතමි දෙනවා. සෑහෙන තරමකට දෙවිි මිනිසුන්ගේ අවධානීයොමු වූ දෙවිි මිනිසුන්ගේ වැදුම් පවා ලබන උපාසක උපාසිකවක් බවට පත්වෙනවා. ඉතින් ඒ බදුරජාණන් වහන්සගේ ගුණ උදේ හවා සිතයි නම්. ඊට වඩා මිහිරක් මේ හදබතට ඇත්තනෑ. ඒ නම් සිහිපත් කරගන්නට බුදුරජාණන් වහන්සේගේ අමුර්තයක් බඳ බුදුගුණ අද පවා අපිහැම දෙනාම් උදේ හවා සිහිකලොත් එමගින් ලැබෙන ශාන්තිය අනූපමේයයි අපමනයි. ඒ සාාන්තිය ලබන්නට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේෙ බොහෝම පොඩි කාලයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචහි භික්කවේ හාානානි. අබින්නම් පච්චවෙක්කිි තම්භානිි. ගහත් හේනවා පබ්බජිතයෙනවා මහනෙනි කරුණු පහක් තියෙනවා ගිහිවේවා පැවිදිවේවා. භික්‍ෂුවක් වේවා භික්ෂණයක් වේවා. උපාසකේක් වේවා උපාසියා උපාසිකාවක් හෝවේවා. තරුණේක් වේවා තරුණයක් වේවා මොන තරාතෙරමක කෙනෙක්ුනත් කමක් නෑ. කුඩා දරුවෙක් වේවා දැනුමක් තෙවරුමක් තියෙනවා වයසක ඉන්න. කරුණු පහක් තියෙනවා උදේ හවා දිනකට. දෙතුන්වතාවක් නෙමේ දහ දොළස්වතාවක් නෙ මේ නිරන්තරයෙන් සිෙහි කරන්න ටඕන. අබින්හම් පච්චවැක්කි තම්බානෙ අබිින්හං කියලකයන්නේ නිරන්තරයෙන්ම සෑම මොතකම වගේ හිතන්න ටෝනි කරුණු පහක් තියෙනවා. මොනවදය කරුණු පහා. ජරාධම්මෝමි, ජරාධම්මෝමී, මම ජරාවට පත්වෙන කෙනෙක්. ජරාදම්මෝමී, අබින්නම් පච්ච වෙැක්කි තම්බා. තර නිතර සහි කරන්න කියලා මම ජරාවට පත්වන කෙනෙක්. කාටද සීකරන්න කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තම ස්්‍රාාවකයන්ට ගියන්ටත් පැවිද්ධන්ටත්. ඔබටත් මටත් සීකරන්න කියලා නිතර්මනහි කරන්න කියලා දේශනා කරන මම ජරාවට පත්වන කෙනෙ. ඒ කාරණය ඇයි භාග්‍ය උතුන්වහද දේශනා කරන්නේ. මේලෝකෙ කාගේ ශරීරයද ජරාවට පත් නොවනේ. මේ ලෝකෙ කාග කෙස් කළඹද ඉදිී නොගියයේ මේ ලෝකෙ කාගේ හමද රැලි නොවැටනේ, මේ ලෝකෙ කාගේ ද්ද ගැලවී නොවැටුුණනේ. මේ ලෝකෙ කාගේ යොවුන් වියද අපරට අවරට ගිහිල්ලා ජරාජීර්ණි වෙලාහිමි වෙලා නොගිය. හොඳට හිතල බලන්න. ඒ නම් ජරාවට පත්වීම උරුමය කරගත් මිනිසා. එසේය කියයා මැනෙහි කරන්නට මැලිවීම මොන්න තරන්නම් අන්දවීමක්ද. ඒන ඔබදමාද මුහොතින් මහොතට ජරාවට පත්වන බව ඒ භාග්‍යවතුන් වහන්සේ අවධාරණයකොට දේශනා කළා. ඒ කාරණය උදේ හවා නිරන්තරයෙන් සිහිපත් කරන්නට ඕන. මහණනි ඇයි මම එහෙම සිහිපත් කරන්නට කියන්නේ. මම ජරාවට පත්වන කෙනෙක්ිය, ඇයි මම ජරාවට පත්වන කෙනෙක් කියලා මෙනහි කරන්නට කියලා නුබලාට දේශනා කරන්නේ. බුදුරජාණන් වහසේ භධාරනවා. අත්ති භික්කවේ සත්තානං යොබ්බනේ ඔොබන මදෝ. මදයන රත්තා සත්තා කාය දුච්චරිතං වචී දුච්චරි මනො දුච්චරිතං චරන්ති. මේ ජීවිතයේ එහෙම හිතුව නැත්තං. විශේෂෙන් තරුණ කාලයේදී. යොවුන් වයේද මේ ශරීරයේ තියන ඒ පැහැය ශරීරේතිය අතේ පයේ ජවය ඒ සැහැල්ලුව ඒ තියන යොවුන් කම මුල් කරගෙන මේ ලෝකෙ සත්තුවයෝ මුලාමට පත්වෙලා. ද්චරිතයරන වචී දුෂ්චරිතය කරනවා මනෝ දුෂ්චරිතය කරනවා වෙනත් විදිියකින් කිව්වොත් යොහුන් විය බොහෝ දෙනා පාපි කායකරම වචී කරම මනෝකරම සිද්ධ කරනවා අත්ති බහුතරයක් මේ ලෝකේ. වැඩි වැඩියෙන්ම මේ ලෝකේ පව්කම් සිද්ධ කරන්නට කෙනෙක් යොමු වෙන්නේ තරුණවයසේ තරුණවයස කියන බොම ආවේග කාරී හැගීම්. ඇතිබන අමුතු අමුතු අදහස් ඇතිවන ගතේ ඇති ශක්තියත් සමඟ හිතට අ.

මින් අනුත් පෙළමින් බොහෝ වැරදි වලට අහු වෙලා පාපමිත්‍ර ඇසුරට වසඟ වෙලා තමන්ගේ අර්ථයත් අන්න අයගේ අර්ථයයක්ත්. මෙලොවාර්ථයයක් පරලොවාර්තයක් නසා ගන්නවයිස තමයි ලෝකෙ බොහෝ දෙනකුගේ යොවුන් විය කොයි වයස ගැනත් හොඳට අවබෝධ කරපු සාාස්ටූන් වහන්සේ නිසා වධාරෙනවා. මෙහෙම හිතුවහමඒ තරුණ බයිස කෙනාට වැටහෙනවා මේ කයත් දිරනවා. මේ කය අකරර්මන් නෙවෙනව අත්පාව කුට වෙනවාක් ගත්ත වැහැරෙනවා. බඩකුස කද ඇල්ලෙනම ශරීණය සු භාවයෙමයි. ඒම හිතනකොට අර යෝුන් මදය හිතටාවහම. යොවුන් කම නිසා ඇතිවන ආඩම්බරය හිතටාවහම ඇතිවෙන්නට පුළුවන් පාපකරම සෑහින ප්‍රමාණයක් වලකිනවා. ඉතින් එනිසයි භාග්‍යවතුන් වහන්සේ බදාාරන්නේ මම ජරාවට පත්වන කෙනෙක්ය කෙල හිතන්න කියලා. කොයි කාටත් කුඩා මහල්ලු තරුණ. අපි හැම දෙනාටම මේ කාරණ තාම වැදගත් ඇයි වැදගත්වන්නේ බුදුරජාණන් වහන්ේ දේශනා කරන නිසා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේක සැබවින්ම භාාවනාමාර්ගයක් තුළ දියුණු කරගතයුතු දාාර්චින්තාවක් ලෙසයි. එහම හිතනකොට තමයි හිත විරාගයට බැසගන්නේ. එහනම් උදේ හවාගහි පැවිදිිය පිහැම දෙෙනම සිතන්නට වටිනවා මම ජරාවට පත්වන කෙනෙක් තාමඒ ජරාව අභිභාවනය කළේ නෑ මම අද ඉපදුනත් ජරාවට පත්ව වනවා හිට ඉපදදුනත් ජරාවට පත්වෙනවා. කල රූපය නැත්තනම් ප්‍රතිසන්ධදි වි්ඥානයේ බැසගත්ත මහෝතේ පටන්, ඊළඟට පහලබන චිත්තක් සනේදන් එයා ජරාවට පත්වෙනවා හැබැ සාමාන්‍ය ලෝකමින සුහිතන්නේ. මෞකුසට ආපු දරුවාටිකක් උස්මහත් වෙලා මෝරල මෞකුසින් බී වෙලා අත්පා උසල යාන්තන් නැගිටල දුවල පැනල ඇවිදින කාල වෙන කොට වැඩීමය සංවර්ධනය දියුණුව එහිමණ හඳුන්වන්නේ හැයි කවරවත්ති යනෑ අවෞුද්දෙ ලාමේ අවෞරුදු දෙකක් වෙනකොට අනේීමමගේ පුතාදුව ජරාවට පත්තු වනා කියලා. 今じでやくろうけね මේ සෑම චිත්ක්ෂණයක්ම චිත්තවාර්යක්ම පහුවන්න පහුවන්නට අපි ජරාවට පත්වෙනවා. දැන් මේ ධරම දේශන අවශ්‍රවනය කරන්නට වාඩි වූ අපි නෙවේ දැන් නැගිට ලයන්නේ. ඒ අපි සෑහෙන පමණකට ජරාවට පත්වෙලා මරුමුවට ලංවෙලා තමයි නැගිට ලයන්නේ. මේ ඇත්ත දකින්නට විවේක බුද්ධියක් පැසුුණු නුවනක් අවශ්‍ය වෙනවා. ඒ විවේක බුද්ධිය පැසුණු නුවන ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. නුවන දිවුණු කරගන්නට නුවන මුහකුරවා ගන්නට වයවෘදධ භාවවය ඒකකාන්ත. ඒදකයක් නෙමේ ෝකයේ වයස්ගතවීම ප්‍රඥාාව පහල වෙනට හේතුවක් නොවන බව ඒ භාග්‍යවතුන් වහන්සේ සුනීත සෝපාක වගේ හත් හැවිරිදි පන්්ඩිත සාමනයට ස්වාමීන් වහන්සේ වගේ උත්තමයෝ, මහරහත් භාවයට පත්කරමින් කියා දුන්නා. එනිසා ප්‍රඥාව කියල කියන්නේ වයස්ගතවීම සමඟ ලැබෙන දායාදයක් පුරුමයක් නෙමේ ප්‍රඥාව ලැබෙන්න්නට නම්. තහාගතයන් වහන්සේ වදාල යෝනිසෝ මනසිකාර මූලක වැඩ පිළිවෙලේ අකන්්ඩව පුහුණ විය යතුමයි. ඒ පූුණ වන කෙනාත්. ඒ වයිසහිටියත් එයායටට ප්‍රඥා ආලෝකේ හදවත්ත තුළින් මතු වෙලා එනවා. ඉති නහම බලනකොට අපි හැම දෙනාගේම මේ ජරාජීරණ වන ආත්ම භහාවේ මේම තියාගෙන අපි ඒ ගැ නොහිතා ඉන්නවනම් මොන තරන් නම් අවාසනාවක්්ද කල ඔබම හිතන්න. ඇයි අපි දැන්න දැන මුලාවට පත්වවෙන්නේ. ඇයි අපි හිත හිතා මේ දිරණ මැරෙන ශරීරයක් තියාගෙන එසේ නොහිතා අපි කුමකට නම් මේ ශරේරය තුළ මමුොසපත් බිම්ද. ම ට ඕනි මාාද ඔබද සමස්ත බුදු සවන් සීලු දෙනාාම. ඉතින් ාං්‍යතුන් අපේ දශනා කරනවා දෙවන කාරණයක් නිතර්ර හිතන්න ඕනි. ්‍යාධි දම්මෝම්හි මම බ්‍යාධීන් අනතී තෝති, මම ලෙඩවිෙන ස්වභාාවයෙන් යක්තක කෙනෙ. හිතනන්න ක කිය කාට. ඒන ේන යසිඉන්න හැමදනාටම. ඒම හිතනකේ ඇති වැරද්ද මොකක්ද. මේක සාමානයෙන් අපරදිික දර්ශනය අනුගමනය කරන ඒ සේ කල්පනා කරන මිනිසන්ටන ින්තන ොම හරයි ම උමුතුවෙන් ස පත්තු මිනි සු හිතන්න සැමල්ලි. ස අතහා ගත ධදරමයකන සරවා අසුභවාදී දාමක් කියය කියලා. නී ඇති අසුභවාදී බව කුමක්ද කියා ඔබමවිම සන්නට ඕන. ඇත්ත කත්හා කරනෙකද අසුභවාදී බව කියන්නේ. සත්‍යේ වෙත්ත විවරවෙනක ද අසුභවාදී බව කියන්නේ. සත්තයට රුචිකිරීම ද අසුභවාදීවීම කියන්නේ. ඒ මැනැත්තම් අපේ ඇස් වසාසිටින ඒ බහල තිමිරාන්ධකාරය එහෙම්ම තියන්නේ ඩෑරලා. ඒ බොල් පටලේ ආරක්ෂාකරනකද අසුභවාදී වීම කියන්නේ. බුරාණන් වහන්ස වධාරෙනවා මේ ශරීරය බ්‍යාගිත්්ධර්මයන්ගෙන් යුක්තයි. නැත්තම් ලෙඩ වෙන ස්වභාවෙන් යුක්තයි. ම අහන්නට කැමතින් මිනිස් සෙතිහාසේ ලෙඩ නොවීහිටපු එක සාමානය මනුසෙක්පත් ඉන්නවද බක්කුල මහාරහතන් වහසේ ගැන කතාහාකළොත් පෙරපුුණ්‍ය සංස්කකාරයක් නිසා උතුන් වහන්සේ. රෝගයක් හැදන එක තමයි යිතිහාසික එකම ශක්්‍රිය නිරෝගී පුද්ගලයෙ පිළිබඳ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පභාාවසාන කාලයේ අතිසාර ආාදය පවා හැදුන. ඒ සබු ශ්‍රී බඳට එහ එහෙම රෝගයක් හැදනා. අහනකොටත් ඇඟ හිරි බැටිල යනවා. ඒ තරන් අනුහසක් ඇති උතුමන් වහන්සේ ඔබමා වගේ අපට මේ ශරීරයට මේ මොහොතේ මේ ශරීරේ නොයෙක් විදිී රෝග ලකුණු. බොහෝමතු වෙලා තියෙනවා දවසන් දබස නොයෙ රෝගකාරක ලක්ෂද මතුවෙච්ච මේ ශරීරයක් අරගෙන තමයි එහෙට දුවන්නේ මෙහෙට දුවන්නේ කන්නෙ බොන්නේ නාවන්නේ සිනහාවෙන්නේ අඩන්න වැලපන්නේ සෝක කරන්නේ දේවල් හොයාගෙන යන්නේ මේ ශරීරයේ ස්වභාවය. හිතන කොටත් හරියට බයිවෙනවා. සාරීපුත්්ත ස්වාමීන් වහසේ වදාාරෙනවා. මේ ශරීරයේ මට ඒ තරමින්ම පිළිකුල් කියනවා. මේ ශරීරයේ තරම් පිළිුල් වස්තුවක් මට තවක් නෑ කියනවා. ඇයි. මේ ශරීරයට තමයි ලෝකෙ ඇතිතා රෝග වැල දෙන්නේ. මේ ශරීරයට තමයි ඇතිතාක් වසංගත රෝග වැල දෙන්නේ මේ ශරයේයට ඕනෑම ඕනෑම රෝගයකින් අකර්මණන්න වෙන්න පුළුවන් ලෙඩ ෑන්දකට වැැටෙන්න්න පුළුවන්. ඉන් භාගතුන්සේ බධාරනවා මේක හිතන්න ඇයි මේම හිතන්න කියන්නේ. නිකන්නෙමේ අනේ ම ලෙඩවෙෙන කෙනෙක්නේ කියලා හඬ හඩායින්න නෙමේ. අනේ මම වයසට යන කෙනෙක්නේ දැන්කරන්නයක් නැහැනේ කියලා උකට ලීවෙන්නට නෙමේ. වයසට යනම කියලා දැන දැන. අද කළේතුදේ අදම කරන්න ප්‍රමාධි වෙන්න. තරුණ ගත් ජීවිතයක් ගත කරන, ඒම නැත්තම් මැදි වයස ජීවිතයක් ගතරන, ඒමත් ඇතම් කුඩා දරුවෙක්වේනම් ික්ෂූන් වහන්ස කෙනෙක්ගත්තුොතින් ඔයජීවිතය යම් අධියරට පසුවන. ඒ ගහි පැවිදි රාපකයා එහෙම හිතන කොට ම ජරාවට පත්වෙනවා කියලා. එයා අපප්‍රමාධී තමතම හහිමිකාවිිටු කරනවා ඒ ෙදක න ෙක් න දන දා නෙටික ම්බ රගන්න ඕනි පුළුවන් කාල ම් ැලි දාග ද හරිය න ගේ ොරක් දා ග නටඕන ජීවිතයක ර්ථ කත්වෙන ලුවන් කා ල වැඩරන්න ඕන. භාග්‍යොතුන්වාසේ කාරණේ මනාව දේශනා කරනවා. ොහොමද දේශනා කරන්නේ අචරිත්වා ්‍රක්්ම චරියන් අලද ා යොබ්බන දනම්. සිින්න කොංචහාාව ජායන්තික කිහින මච් හහිව පල්ලල. පුළුවන් කාල සල්ලි හම්බ කරල ධනය හම්බ කරල ධරමානුකුලුව ජීවිතය සසා ගන්නත් නැත්නම්. හෙමනැත්තම් පැවිදි වෙලා බ්‍රහ්මචරියාවක් සම්පූර්ණ කළ සිල්ගුණ දකළ නිවඳදකින්න වැඩකරන්නත් නැත්නම්. ඒ පුද්ගලයක් ගී අර්ථයනොත් පෙහිලා පවිදි අර්ථයනොත් ඒලා හරියට දියපාර සිදීගෙන යන මඩකඩිත්තක්ලඟ බලාගෙන සිටින වයසටගේ කොකෙක් වගේ. අවසානයේ එයාට සියලු සැනසී මහිමි වෙනවා කියන. බලන්න මොන තරන්නම් අර්ථයන්ද භාග්‍යතුන් වහන්සේ අපට කියාදුන්නේ. ඊී ජීවිතයත් සාර්ථක කරගන්න. පැවිදි ජීවිතත් සාර්ථක කරගන්න. ම අහන්නට කැමැති මේ බනපදයහන කාගෙන් හෝ. ඒ දර්ශනය තුළ ඇති අසුභවාදී බව කුමක්ද. ඒ දර්ශනය තරම් සුබභවාද ශ්‍රේෂ් ූ චින්තනයක් ලොෝව වෙනත් තිබේද. ී ජීවිතයයටත් පැවිදටත්. දෙ පිරිසටම ශාන්තම නිවණින් සැනසෙනකම් අවශ්‍ය කරන මාවත විවර කලා. ඉතින් අපි ලෙඩවෙනවා කියෙන හිතුවොත් නේද අනාගත අපි ලෙඩවෙන්න පුළුවන් අපි වයස්ගත වන්න පුළුවන්. එතකොටි යමක්කමක් තියෙනට ඕනි දැන් මි මුදල් නාස්ති කරලා හරිියන්න්නේන හම්බ කනය යමක් ඉතුරු කරන්නට ඕන. පුළුවන් කාල දනප්පිනක් කරගන්නටත් ඕන. පුළුවන් කාඩ සීලාදී ගුණයක් ආරක්ෂා කරගන්නත් ඕන. නියම හිතන්නේ. ම ලඩෙනවා කියල හිතන කෙනෙක්නේ ඉතින් භාග්‍යයෝතුන්හාව දේශනා කන අතිබික්වේ සත්තානං ආරෝගගේ ආරෝග්‍ය මදෝ කියලා. මේ මිනිසුන්ට නිරෝගීව ඉන්නකොට ගත සහැල්ලුවෙන් තියෙනකොට ලෙඩක් දුකක් නොවැනැදිී ඉන්නම් මිනිසුන්ට දුකතේරෙන්න්නේ නෑ. ඉතින්ඒ මම නිරෝගි කෙනෙක් කියන මදය උමතු මට නංහම ලෙඩක් දුක්නෑ මගේ ශරීරය බොමහොඳේ ඒම හිතනකම්ම එයාගේ අති කාය දුස්තරත සිද් වෙනවා. ද ්ර් සිද වෙනවා න ්ර්ත සිද වෙනවා. ෙ දරුම් දුෂ්චර්තියන් පිරුණුත් ටද විපාකයන්නේ. විපාකයනෙ කරන කෙනටමයි. බුදුරජාණන්වා සිටනෙමයි භාග්‍යවතුන් වාසි වදාාරනවා. මම ලෙඩ වෙන කෙනෙක් කෙල මනේ කරන්න ටඕන. එෙම මනෙකොත් සෑහහින තරම්පාප කරමය සිද්ධ වෙන කඩ් වෙලා යනවා. සෑහින තරම්පිින්කම් සිද්ධ වෙනවා. ඒ නගට භාග්‍යතුන් ාස ාරනවා මරණ දම්මෝම රණ අනති තෝතියි. අින් නම් ජැෙක්ක තම්බං. ම මරණයට පත්වන කෙනෙක්ක කියලා. හැම වෙලාවකම් සේකරන්නට ඕන මරණයට පත්වන කෙනෙක් මයි මම. එහෙම හිතුවොත් එහි ලැබෙන පල ප්‍රයෝජනය කුමත්ද භාග්‍යවඋතුන්නාසේ බධාරෙනවා. අත්ධිමික්කවේ සත්තානන් ජීවිතය ජීවිත මද. මේ සත්ව ජීවත්තඇති ජීවිත මදය කියලකක් ඇතිවෙනවා. මරණය ගැන මෙනෙහි වෙන්නේන. මරණය ගැන හා කවිසියකින්වත් මෙනෙහි වෙන්නේ නෑ. එහම මෙනෙහි නොවී ඉන්නකම්මයා ප්‍රමාදයටට පත්වෙනවා. අදත් අදකරන්න නි දේ අදම බුදුන් අදිින්නටෝනි හද ම භහවනරන්න ටඕනි ම කහම අරිේ සිේ දංහයන්දක් පූජාරගන්න ටඕන ම දවසට පැයක් මමාරක්වත් භහවනාවක යෙදෙන්ටඕන මගේ කය පචනය සිත මම පිරිසුදු කරගන්න ටෝන නහම හිතන්නේ ම මැරෙනවා කියෙල හිතන කෙනෙක් පමණයි. ඒම මැරනවා කෙලා හිතුව නැත් නම් ඒ පුද්ගලයා. ඒ රණ සං්‍යාවන් වනො වැඩීම තුළ බොහෝ පව්ු කම්රැස් කරලා අපාගාමී වෙනවා. ඉතින් එනි සාදේශනා කන මරණය ගැන හිතන්න හිතනකොට පින් පිරෙනවා ගුණ පිරෙනවා ජීවිතය ලස්සන වෙනවා කවුරුවත් බයවෙන්න එපා රණය ගැන මෙනෙහි කරන්න මෙනේ කිරීම උදාර භවනවා. ඔබ දන්නවද මරණය ගැන මෙෙහහි කිරීම සුගති යන්න හේතුවා. මරණය ගැන මෙනෙහි නොකිරීම අපායන්න හේතුවා. මම මැරෙනවා කියලා ම මේනේ නොකොලත්ඒේ අපායන්න හේතුවක් වෙනවා . නැරනවා කියලා හොඳට මෙහික ල අපප්‍රමාදී වෙනකොට එය මෙයාට සුගතිමට නිව මගට හොඳ මූලාරම්භයක් වෙනවා. ඉතින් භාගවතුන්නාා සීල්ලඟට බදාාරනවා සබ්බෙහි මේ පියෙහි මනාපෙහිනාා භාාවෝ විනාා භාාවෝතිය අිනම් පච්ච වෙක් කියකි තම්බං ගහට්හෙනවා පත්්බජිතේෙනවා. ප්‍රිය මනාප සීලු දෙයින් මට වෙන් වෙන්න සිද්ධබෙනවා කියලා මෙනෙහි කරන්නම ඕන. ඒඒේ මයි එසේ නේ නොත් මොද වෙන්නේ. ප්‍රියමනාාපද වෙන් වෙලා යනකොට අඩන්න වෙනවා වැල පෙන්න්න වෙනවා සෝක කරන්න වෙනවා. එනිසායේඒ ප්‍රියමනාප දේබල් මොනවද. අපේ අම්මා අපට ප්‍රියයි මනාපයි තාත්ත ප්‍රියයි මනාපයි අපේ දරුව අපිට ප්‍රියයි මනාපයි. අපේගේ දොර ඉඩ ගඩම් තනතුරුේ අපිට ප්‍රියයි මනාපයි. ස්වාමි භාරයාාවරු ප්‍රියයි මනාපයි. අපට තියෙනයම් ධනයක් බඩු මුට්ට ටිකක් වේෙනම් මෙම අපිට ප්‍රියයි මනාපයි. මේ සවිඤ්ඥානක අවිං්ඥානක ප්‍රිය මනාප වස්තුූන් කැඩෙනවා බිඳනවා ගෙබෙනවා දිරනවා අහිමි වෙනවා නැසෙනවා මැරෙනවා. ක මුොන්න තරං ඇස්පනපිට ප්‍ර්‍යයක්ක්ෂ වන සත්‍යයක්ද. දැන් මේ නිවසේ ජීවත්වේ පිංහත් පියේතුමා මීට මාස කිහිපයකට පෙර. பரலத்துணா ඒකොට ම ට පෙරමේනිවසට බැඩම කලා වස්ථාවක පිරිසජානා කලා කතාබාහ කලා ඉති ඒම බලනකොට ඒ තාත්තක ජීවිතය හෝ පින් පිරිච ජීවිතයක් බමේ දරුවු ඒයවගේ මේ මෑනියව අපට ප්‍රකාශ කලා හොඳින් හිටිය ිනිසුන්ට උදවපදව් කර මූද ගිලෙන්න්නගේ බොහෝ දෙනෙක් බේරගත්ත ඔයගේ ොහෝ තාත්ත ගැන තම ස්වාමයාගැන බොහොම ආඩම්බරයෙන් කතා කලා හොඳට ජීපත්වෙච්ච කෙනෙක්ක කියන කාරණය දළ වු එවගේම ඒ මෑනියෝ බොහම සතුටින් කතා කලලා ඒ ද . ඒටින් කතාහ කළ හම සතුටින් කතාකිරීම හැකියාව තියනකොට ඒ කොච්චරටනවද තාත් ගැන හොඳ ගුණක්ෂී පත්වෙනවා තාතම නිමස ජීවත් වනා දරුවූ බිහිකලා දරුවන් පෝෂණය කලා දරුවන්ට ඉගැන්වා ක මනනා හැම යුතුකමම් මි් කලා වැඩිය දුකක්වින්න දුකක් නොමේ දම ජීවිතය සමගත්ත හැබයි එහෙම ජීවිතය සමගත කෙනෙක් අපායනවා කියෙකක්න පින්ටැස් කරගත්ත කෙනෙකොට සුගතිය යන්නේ පින උපකාර වෙනවා ඒක තමයි සනාතන ලෝදහම ඒ එකක නිසා. ඒිය මනාපදයන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ ඇත්තක්මයි මේ කාටත් වඩා මේ කාරණය හදවතර දැනෙන්නේ මේ මැනියන්ට බොහෝ කාලයක් ඒ තාත්තත් සම එක ජීවත් වෙච්ච කෙනෙක් ලඟිින්ම ජීවත් වෙච්ච කෙනෙක් සම පෙන් ජීවත් වෙච්ච කෙනෙක් සිප බලඳ ගත්ත කෙනෙක් ඒ එක එහෙම තමයි එනිසා ඒ ගුණේ වැඩිපුර දැනෙන්නේ මෑනියන්ට ළඟට දරුවන්ට ඒ තමයි ජීවිතය ස්වභාවේ. එතකොට එහෙම කෙනෙක් අපට වෙං වෙලා යනවා මේක තමයි ලෝ දහම් අපි මෙතන හිතන්නට ඕන යශෝ දරාවට. මහා බෝත් උතුමන්මහන්සේ පර සංසාර ගමනි අනේක වරාහිමි වනා. ඒගේ යශෝදරාව මහබෝසත් උතුන් වහන්සේට අනේක වරාහිමි වුණ. ඒබගේ ප්‍රියමනාප චක්‍රපාති රජවර රජදවීන්ට අහිමි වුණ. රජ දේවීවරු රජදේවවරු රජවරන්ට අහිමි වුණ. තැම් රජවර රජදවීවරුන් අහිම වීමේ දුකට සියේදිවි නසාගත්තා. ඇතැම් රජදවීවරු රජතුමා හහිම ච දුක සීදදිවි නසාගත්ත පලක් වන්නේනේ. රීම ලක් න එහ න අප හඳුනා ගන්න නි වබෝධ කරගන්න ඕ ිය සි ල් ට ස ගන්න සිಿදධ වෙනවා. නා තන ෝ හමට යේ ොරට විවර කළ යුතුමයි. දහම ේරු ගන්නට. එහෙම නොත් විතරයි අපේ ෑසි ගලන ඳළ දාර බ හ සින් න්නේ. ට රාව ල ඳළ රාව ච ති ං ාව ලට බැඩ. ර ති ගංග ාවේ ගන් ෑ ගන් ේ. ලද දී. ඇගේ හැඳී වත ඇයටමතකවුණා. ඇගේ දරු දෙදන අහිමි වෙලා ස්වාමියයා හිමි වෙල අම්මතාත සහෝදරය අහිමි වෙලා. එකම දර සෑයක දුම් දමදමා පිච්චෙනවා. ගේ පිහිටක්දකාගේ සරනක්ද හෝ ඒ දුක කාට කියන්නද. ඒෙත්තේ පටා චාරාවගේ දුක කියන්නට පුළුවන්. ඒ දුක අහන්නට පුළුවන් ඒ දුකට පිහිටක් වෙන්න පුළුවන් උතු මන්මහන් සේදා මහපොලොවෙ වැඩහිටපුනිසා පටාචාරා උත්තමාවේ විනය දරමහරහත් උත්තමාවයන් අතරක් ්‍රස්ථානයට පත්ව වනා. ඒක තමයි සම්බෝදු පහිට දදාහමේ පිහිට සංගරත්නය පිට. ඒ සනාතන දහම එදා පටාචාරා පසක් කලලා ප්‍රියමනප සිරුදේන්වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා මතක තියාගන්න ජීවිත ලක්කම දදුක් කියෙනවා. ලොකම දුක අවසන් වෙන්නන්නේ ොකුම සැයකින් ප්‍රඥාවන්තයාට ය නි මනස කාරය තියන කෙනට. ීවිතේ මනගෑන බලවක්ම වේදනාව දරාගන්න ඌූලාගන්න බැරි ැබ කඳුළු පිට වෙන මළමුත්‍රා පිට වෙන වේදනාව යෝනිසෝමනසිකාරයක් තියන කෙනාට ලෝකේ තින ොකුම සැපයට දොරගුළු විවර කල්ලා අවසන් කරගන්න පුළුවන්. පටාචාරා ලොක්කුම දුදක් වවෙන්නද පටචාර ොකුම සැසීම ලැබුණ. හිමතමයි මේ ජීවිතේ ස භ ේති නිසා. ප්‍රිය මනාපසිලු දෙයින් වෙන්වෙන සිද්ධබෙනවා කියලා හිතන්න කියන්නේ ඇයි බුදුරජාණන්මාන්සේ බදාාරෙනවා. මේ ලෝකෙ අතිභික්කවේ සත්තානං චන්දරාගෝ සත්තේසු සත්වයන්ට මේ ලෝකේ පොහෝ දෙනා පිළිබඳව දේවල් පිළිබඳව චන්දරාගේ ඇතිවෙනවා. චන්දරාගේන විනි බන්්ධ මේ චන්දරාගේ කියන්නේ කැමැත්ත නැත්තන් ලබ නැත්නන් රාගේ නත්තන් ආසාාව නැතං කාම බවවි ව තුෘසනා මොනමින් හඳින් ෙව ලෝබේ නැති චෛතසික ධර්මය ඇතුවට මේ ධර්ම ඇතිවුණුත් හදවතක හොඳක් වන්න කාටඇ මට ඇති වනත් ඔබට ඇතිවනට. ඔබ දන්නව එදා සිවරකට බැඳීගිය ස්වාමීන් වහන්සට වෙච්චදේ ඉතිහාසේ තමන් පොරවන්නනිය මිට යට දවසමන් පොරවණවා කියලා තියාගත්ත ආදරයෙන් හදාගත්ත සිවර. ඒ මේ පෝජනීය වස්තුවක් චෛත්‍යයක් වගේසිවර මතක් වනාා මැරනම් හෝතේ. න්තිමට සිවරේම ප්‍රාණීක් වෙලා ඔපදින තත්වයට ඒ හිත පහතට මැටුුණා. ඒමාන බදුරජාණන් වහන්සේගේ සම්බුදුරුව ඇස ගැටුන ස්වාමන්න්නහසට ැරිවුණනා ඒ බදුරුවේ අනවාස චේයා මාත්‍රපසයෙන්වා තිිතට ගන්නට ඒ භාග්‍යතුන්වා හඳුන්වාදුන් සිවරට උපානමසෙන් බැඳීගයා බැඳනොත් දුකමයි කියනෙක හොදට තේරුම් ගන්නට. ඉතින් එනිසා එදා ඒ බුදුරජාණන්වාන්ස දාාරන ප්‍රිය මනාප යමක්කට යමෙක් බැඳී සිටින තාකයාට අවදානක්තියවා. ඇයි අවධානමක් තියෙනවා කියන්නේ. ප්‍රියමනාාපදේන් තමයි දුකහටගන්න. පියතෝ ජායිතතිී සෝකෝපියතෝ ජායතති භයන්. ප්‍රියතෝ විප්ප මුත් අස්ස නත්කි සෝකෝකොතෝ බයන්. ප්‍රියමනාාපදේන් දුකහටගන්නවා. ප්‍රියමනාාපදයෙන් බය ඇති ගැනීම වියෝග හටගන්නවා. ප්‍රියමනාාපදේට යම් බැඳීමක් වේනම් ඒ සින්ද දැමීමෙන්න්නේ දුක නැතිවෙනවා. ඒනම් අපි ප්‍රියමනාපවස්තුන්ට යම් බැඳීමක් වේෙනම් ඒ බැඳීම අයින් කරන්න ටඕනිේ කෘතවේදීත්වයේ පිහිටලා. උෞරවේ පහිටල වගේ මයුතුකම් මනාාවභවිෂ්ඨ කරමින් මනුෂ්‍ය ධර්මයන්න්නේහි උදාර ගුණ ධර්මයන්න්නේ සීල සමාධි ප්‍රඥා සද්ධා විරිය සති සමාධි ප්‍රඥාඒ වගේම ධානාදී පිංකම්, සීලාදි පින්ංකම් වල පිහිටා අපි හැම වෙලාවක්ම බැඳීම් අයින් කරන්නට කටයුතු කරන්නට ඕන. එහම උනේ නැත්නම් දුකක් එනවාමයි. යමක්දහටගන්න යම් කිසි සමුදේ ධර්මයක් වේනම් ඒ සමුදේ ධරමය උපාදාන කර ගැනීම තුළ දුක්ක ධර්මයක් පැනනගෙනවා. එතින් එනිසා ඒවිදියට ප්‍රියමනාපදට බැඳීගයාාට පසත්වයෝ ොහෝ සයින් පවඩස් කරනවා. එනිසායි ප්‍රියමනාපදයින් වෙන් වෙන්නට සිද්ධ වෙනවා කළ හිතන්න කියන්න මේ ලෝකයි ආදරය නිසා ප්‍රේමේ නිසා සෙනහස නිසා බැඳීම් නිසා ලෝකින් මොන තරන් සේදවිෙනසාගන්නවද මොන තරම් වහකදුරු කනවද මොන තරම් පරුවතගල් පල්ලට පනිනවද මොන තරන්න්නම් ව. වි ැතිකරම නැතිකරගන්න වද ක හමයි. ඉති ගේඒ හැම දේට හේතුව මේ ිය නාපදේ ලංකරගන්න හදැනදේ ලංකරගෙන ඉන්නදේ ලංකරගන්න බලා පොරොත්තු වනදේ දුොකට හේතුව ෙනවා කියලා ොසිතීම නොේද. ම හොද හි තන්න ඊ ගට භාගයතුන් වාස දේශනා කරනවා මෙන්න මෙහෙමත් මහනෙන අනි වාරේ ම ග පැවිදිස් ්‍රාපක සිතයුතුයි ොමද ම්මස්ස කෝමි කම්ම දා යාදෝ කම්ම ඕනි කම්ම බන්ඳු කම්ම ටිසරනෝ යන්කම්මන් කඩිස්සාමි කල්ල යා නං ම පාපකංවා ස්සදායාදෝ භවිස්සාමි. මේ දෝක උපන් මම කදමයයි උරුමය කරගෙනෙන්නේ. කර්මයයි දායාදය කර්මයයි හිමිකම් කර්මයයි යෝනිය කර්මයයි උපත්ති ස්ථානය, කර්මයයි ඥාතියා කරගෙන අපි මේලෝක ජීවත්වයෙන්නේ. අපි යම් බන්ඳු කුසල කර්මයක් කරයිනම් යම් බඳු අකුසල කර්මයක් කරයි නම් එඒහි උරුමය ඒහි වගකීම තමාමත්ත පැවරෙනවා. අද දන්දුන් කෙනාට ඊළඟ ජීවිතයේ ලං නිවන් දකිනකම්. ආහර පාන වස්තු සම්පත් ලැෙනවාමයි දන් නොදීපු ක නාට කිසිෙයක් ලැබෙනනෑ මේ ජීවිත ිල්දකපුගෙන සුගතියනවා ිල්දක්කනත්ත සුගතියන්න්නේනෑ මේ ලෝක මේ කටින් හොඳ වචන කතා කලොත්. එයාට ජාත ජාතින් මහිරියාමත්‍රණයන් ලැබෙනවා යාගේ වච්චනය බොහෝ දෙනා පිළිගන්නවා වැරදිවිදියට කතාකලොත් යාගේ ච්චනය කවරුවක් පිළිගන්න නෑ. එහෙනම් අකුසල කරමලට අකුසල විපාක තියෙනවාය. කුසල කරමුවලට කොසර විපාක ලැබෙනවාය කියන. මේ සනාතන ලෝ දහම අදහාගෙන ජීවත්වෙන්න ඒම ජීවත් වන්න කිය. යි දුරජාන් හ දේශනා කරනවා අති ික්වේ කාය දු චරිත අ ති ික්කවේ වච දු ්චරිතං අති ික්ව න චරිතන් මහන කාය දු ්චරිතය චී දු ්චරිතේ න චරිතය කෙල ෙවැ ෑරුම් දු්චරිතයක් දේවා ලෝකේ. මේ දු ්චරිත හිවත් පාප අකුසලේ ෙවන් කරන්න දුරරන්නට නම් මම මේ කරන පවවැඩයටට හිමි කාරයෙක් වෙන වනාගතේ. මං අද මේ කරන පෞ් කරමේට විපාකගේ මූන දෙන්න වෙන්න මයි ක හිතුවුව. ආන්‍යයාට පෞ්වෙන් පාපකරමයෙන් වැලකින්නට ඒ එක හේතුවක් වෙනවා. දන් පැන් පූජාකරනවා ගුණපුරනවා සිල්පුරනම සද්ධා දී ගුණ දියුණු කරනකොට යා හිතනවා මේ කරන දේ මට අනාගතයේ සැපවිපාකෙනස පවතිෙනවා. එහෙම හිතනකොටඒ කරන පින්කම්. වැඩි වැඩියෙන් ආසාාවෙන් කරන්න හිතෙනවා. එහෙනම් මේ සත්‍යයට න නැතියක් ඇති හැටියට මවාගෙන කරන රැඟපෑමක් නෙමෙයි මේ බුද්ධ ාසනය කියන්න. ඇති දේම ඇතියාආකාරයෙන් දැකගෙන සනාතන ලෝ දහමවෙත පියමන් කිරීමයි තතහාග තනු සාාසනාව. ඉතින් භාග්‍යවතුන් වවාන්සේ බදාාරෙනවා. මේ කරුණු පාහදේ හවස හිතන ස්්‍රාාවකයාට පුදුම සැනසීමක් පුදුම විමුක්ති මාර්ග්‍යයක් අමෘර්ත දවාරයයක් අමමා දොරක් විවර වෙනවා කියලා කොහම දෙවිිවරවෙන්නේ පුදුරජාණන්මාසු බදාාරනවා මහන. මේලෝක ඉන්න බදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා, මම ජරාවට පත්වන කෙනෙක් කෙලා හිතන්න තෝනි ඒවගේම හිතන්න තෝනි නකෝ මයිඒව මේ කස්ස. මට විතරක් නෙවීමේ ජරාවට පත්වීම. යාපතා සත්තානං ආගති ගතිතුති උපත්ති මේ ලෝක සත්වයන්ගේ පැමිණීමක්ේමන් චුතවීම වේනම් කවුරුන් හෝ සත්ත්‍යයෝ මේ ලෝක උපදීනම් ඔය උපන් හැම මිනිසාම්, හැම ගැහැනියම් හැම භික්ෂුවම් හැම ගිහියාම හැම පැවිද්දාම. ඒවගේ හැම දෙවයාම බ්‍රහ්මයාම හැම සත්වයාම ජරාවට පත්වනා. මට ජරාවට පත්වීමක් සිද්ද නොවෙන්නට හතුවක් නෑ කියලයා මෙනේ කරනකොට තස්තතං ඒවාං අනුස්සරතෝ මග්ගෝ සංජා ඇති. ආර් අෂ්ඨාන්ගක මාර්ගයායටට විවරවෙනවා නිවන් මඟ විවරවෙනවා. එයා බුදුරජාණන් වහන්සේ බදාලා ධර්ම මාර්ගේ මඟපල්ල පිළිවෙින් සැනසීම වෙත ගමන් කරනවා. ඊනකට භාග්‍යතුාව දේශනා කන ම විතරක් නෙවෙ එකම කෙනා මේ ලෝකකි ලෙඩ වෙන. ඉපදුන තාක් සත්වයෝ ලෙඩවුනා. පදින්නට නීීමිත සත්යොත් ලඩවෙනවා. හැම සත්වේක්ම. ඒග ාදියට ගොදර වෙනවා මේක සනාතන ධරමයක් මේ දහම උපන් මිනිසාට සත්වයාට උරුමයි කළ හිතනකොට. එම මෙනේ කරනකොට එයාට ආර්ය මාර්ගය විබර වෙනවා නිමන් මගවිිවර වෙනවා ඒ මාර්ගගේ ගමන් කරලා චතුරාර සත්‍යාව බෝධ කරනවා. ඊලට ම විතරක් නෙමේ මේ ලෝකින් අැරෙන්නේ දැන් මේ ඇත්තු හිතන්නට ටොනේ අම මේ දරුව මේ දුවරු මේ තාත්ත දැන් නිය පරල ග කිය තාත විරක් නෙමේ. දසක අම්ත් මැරනවා අම තරක් නෙ දවසක ඇයත්තුොත් මැරනෙනවා ඔයත් තරක් නෙ දවක මාත් මැරනවා ම විතරක් නෙමේ මෙතන න්න මේ මොහොතේ ඉන්න සජීව හැමත් දෙනම දසක ම දන්න වනවා. අලු විතුර වෙන්නෙන ද විල්ක් ිතුරු වෙන්නෙ න ඇට කෑල්ලක් තිතුර වෙන්නන ට එකක දවසක් පරිියාන කර පැඳුම් පැඳුම් ඩ මොට් පිගං කොත ද වි වෙලා යනවා මේ නිමසතාවවුඩ්ඩු සීියක්යේ යෝයින. දෙසීයක්තිේ තුන්සී හර පන්සයක් හොඳයි දහක් කියමක. ඊට පසේ මෙතන මේ පොලබ. ඒ ද විද කැල්ල ල්ගඩුල් කැල්ල පත්ොයා ගරන ඇතිවිදිට මීදන් ලායාන මේක සනනාතන දහම. එනි බදුරජාණන්්‍රදේශනා කනවා. ඒම හිතනකොට මම මැරෙන කෙනෙක් මයඇසුරු කොන්න හැම දෙෙනම මැරෙනය ඉතිහාස ගත සත්යෝ මැරුණක් යංකින්ච සමුදය දම්මමා සබ්න්තන් නිරෝධ දම්මක්.නේහම හිතනිකේති බැරද්දකුමක්ද. මේම හිතනකොට භාගත අ දේශනා කරනවා මරණ සති භාවනාව බැඩිනවා. ඒ ස්සේ තස්සතන් ඒවන් අනුස්සරතෝ මක්්ගෝ සංජායති? යායටට නිබන් මග විවර වෙනවා නිබන් මගේ දොරගුළු ඇරෙනවා. ඉතින් මන තරං වාසියයක් ද ලාබයක්ද සැනහීමක්ද හිළඟට භාගතුනාම් දේශනා කරනවා. ප්‍රියමනාපදයින් වෙන් වෙනවා කියනෙ එක මට විතරක් නෙමයි ම තාත් මරුණ. මේලෝක තාත්තලහි ැනගේ හැම තාත්ත කෙනෙක්ම මැරුණු දැන් මේ තාත්තගේ තාත් මැරුණ, ඒතාත්තගේ තාත් මරුණන ඒතාත්තගේ තාත් මරුණ, තාත්තලගේ පරම් පරාවේීමක් නෑ කොනක් නෑ. එහැම තාත්තා කෙනෙක්ම මැරුණ. කඳුලු සාගරයක් ඉතිහාසේ. ඥයාාති බැඳුවවරගයාගේ පරම්පරාගත ඉතිහාසේම කඳුළු සයුරක්. ඉතින් පිළිගන්නට අපේ හිත දියුණු කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෞද නොමැරුණේ සියල්ලෝ මැරීගියා. ඒවන් මහිද්දිිකා මේ ඒ හරම් මහනු භාව සපන්වෝ බුද්ධි බද්ධී ජිනදත්වයන් ප්‍රඥාාවෙන් කරුණාවෙන් අපමණ ගුණයන්ගෙන් කෙළපැමිණි බුදුරජාණන් වහන්සේ ගාතේසිමරණංකිප්පං බුදුරජාණන් වහන්සේ පවා. මේඒ වන්න ඩියා ඔබ මා ගැන කවර කතාද. මෙම හිතනකොට මාවිතරක් නෙමයි මැරින් ලෝක හමෝම මරෙනවා කියලා මනස මො තරන් සහනයක්ද.

ලෝකෙස් ීලු ප්‍රිය නාපදයිෙන් මට වෙෙන්වවෙන්න සිද්ධ වෙනවා කල සි ම එයාට මාර්ගය නිවන් මග විවර කරගන්නට හේතුවක් වෙනවා. ඒගේ බුදුරජාණන් වවාහ ප්‍රදේශනා කරන ම කමය උරුමයරගෙන ඉන්න කෙනෙක් කියෙන මනසිකාරය ඇති තාකයාට පුළුවන් මෙහම හිතන්න. මේ කරමේ දායාද කරගන්න මට විතක් නෙවෙේ ම විතරක් නෙමේ. මගේ අම්මාද තාත්තාද සොයුරාද සොයිරියද ඥාතියාද හිතවදාද, භාරියාාවද ස්වාමියයාද සමස්ත සත්තුව වර්ගයාගේ උරුමය කරුමයයි. සාමාන්‍ය භාසාාවයෙ. එතකට මේ කරමය දායාද කරග නංගඉන්න ඔබට යෙක් බනිද්දිී ගසදදි ඔට මසාධාරණයක් කරදි. ඔබ අමුතු පෙලිීමට පත්විය යුතුනේ ඔබට යම් සැපයක් සතු ඩක් ලැබිදදි අමතු ආන්දකට පත්ව ු. කරම යම් කෙනෙක්ද පෞවකම් කරන්න එයාටේ ගුරුම වෙනවා. යම් කෙනෙක්ද කුසල් කරම කරන්න එයාටයක හරුම වෙනවා. එනිසා තමන් කරන්දේ තමන්ට ලැබෙනවා ප්‍රාණ ාතයට විඳවන්ටත් පයක් තියෙනවා දාානයට සැප ලබාදන දෙවල්ලවක්තියෙනවා. ඉතින් මෙහෙම හිතනකොට බුදුරජාණන්වා ප්‍රදේශනා කන සනාතන ලෝදම විවර වෙනවා, සනාතන ලෝධමට දොරගුල විවර වෙනවා නිවන් මඟට දොරගුල විවර වෙනවා එයා නිමණින් නිවී සැසෙනවා. ඉතින් එනිසා ඔය කාරනාටික, බෝම හොඳින් සහි පත් කරන්නට මේ මෑනියන් මේ දරුවන්. ඒටගන්න න ඉතින් ඒ තාත් ජීවත් වෙච්ච කාලේ හොදින් ජීපත් වෙච නිසා අදත් මේ මිහිරි බනපදිය තාත්ව වෙනුවෙන් දේශනාාවනාා මේ මල්ටික පෝජාකරපු පින මේ ගිලම් පසටික පෝජාකරපු පින. මේ මල් පහන් සුවන්ද පෝජා කරපු පින ඒ අත්ට අනුමෝදම් වන්න පුුවන්. පිරිසුදු පින කක්‍රස්ස වුණා පරිසුදු ධර්මදාාන මේ පින ක ැස්ස වුණා පිරිසුදු ධර්ම ශ්‍රවණ මේ පින කකැස්ස වුණා ඉතින් අපි හැම දෙනාගගේ සිත්වල ජනිත වූේ පුුණ්්‍ය ධරම සම්ාරය. ඒ පින්ත් පියතුමාට අපි මේ මහෝත්තේ ද අනුමෝධංන් කරමු. ගාල්ලගේ ජේරල් ද සිල්වා මීට් මාපතුනට බෙර මේ නිවසිේදිිය අ භාව ප්‍රාප්තය පිංවත් පියතුමාට මේ පුුණ්‍ය ශක්තිේ කාන්තතු වශයල්ම දැනේවා පෙනනේවා අනුමෝදම් මේවා ඒවගේ ගාල්ගේ ෆරෙන්න්සිිස් ද සිිල්වා සීයාට ඒවගේ B එඩවින්ඩ සිල්වාසිීයාට AMP ලෝානෝන ඒ ්‍යයම පරලෝ සබත් එතුමියට මේ පින් අනුමෝධන් කරනවා. ැසිින් චිේ ආච්චිට ේ පින් අනෝදන් කනවා ඒගේම සුජීවත් ප්‍රසිද්නේ පිින්ත් මනියන් Pි කමනී ජයන්ති ඒ පින්වත් අම්මටඒ වගේම ජනීදුව නීන නදිී හරේන්්‍ර පපුතුන්වන් ඇැතුළ මේ පවුලිහම දෙනාටම මේ පුන්නෙ ශක්තිය ඒ කාන්තාශරුවාදයක් වෙනවා සැනසීමක් වෙනවා. විශේෂෙන්ගේ පරලවගේ සීලු දෙනාටම පින් සියතින් කරගත්ත වගේම දැනේවා අනුමෝදම් මේවා සුවපත්වේවා නිවන් දක්නාා ජාති දක්වා ම දරමේම මුණ ැසේවා. සතු සත්්‍ය ෝධරගෙන දුක්කිත සසරින් අතමිදේවා කෙ අවංකවම ප්‍රාර්ථනා කරන්න. එයයි අපි අපේ ඥාතිවරයාට තාත්තට ස්වාමියයාට ලබාදෙන සහනයේ සැනසීම. ඒවගේ ೀල දෙවිය සක් දෙව රජතුමා වරම් දෙ රාජවර අප කළප පින් අනමෝදම් මෙනවා ආර්ය සුමන සමන් දෙවිය පින් අන ෝදම් මෙනවා, සිල ්‍රක් රාජරු ඇතුළු සමස්ත සත්තු වර්ගයාට මෙ පින් අනු ෝදම්වේ ලා පි පින් අන ෝද කරමමු. Hidang bo nyati nang hotu sukita hontu nyatao Hidangmbo nyati nang hotu sukita hontu nyatao Hidang bo nyati nang hotu sukita hontu nyatao Etta betata ce amehi sammbeang punyasampeddang sabe dewa anumudantu sabespati sihia. चහි samभang punyasang සभta අumudanතුs සපසිya හිtaාවtaच aහි සभang punya samang සsta අdanතුs සපසිද काsdha ceभම ha deවානාගමහිdhika pुnyaන්ත அනුมෝதிितवा චिරරखන්තු සම්බුද්ධ සාසන ආக்கா සටठாचभुම්මٺा දේවානාගාමහිද්ධිका pnyaන්ang அනුมෝதிितवा చिරරखන්තු සම්බුද්ධදේසන ආකා සටठचभुම්මට्ٺ දේවානාගාමහිද්धका පුඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංග්‍රක් පන්තු සම්බුද්ධ සාවකං චිරංග්‍රක්කන්තු තුවං සදාති. අප රැස් කලසේ ලුපින් ඒහැම දෙනාට ම අනුමෝදම් වුණා ඒ ඇත්තුව ඒ කා අන්තයෙන් සුවපත්වේවා. ඉතින් මේ මොහොතේ මමාශිර්වාද කරනවා ඒ පින්වත් කමණී ජයන්ති මෑණියන් නැතුළු මේ දූවරුන්ට මේ පවුලෙ හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන්. විශේෂෙන් අපේ ශ්‍රී කල්්‍යයාානියෝ ගාස්්‍රම සංස්ථාවට සම්බන්ධ වෙලා පුංචි කාලෙ පටන් මේ දුවරු මෙ අම්මල තාත්තල පින් පපරපු ගුණ පරපු පිරිසක් අම්මට තාතර විශේෂෙන් අම්මට දැන් සතුටුවෙන්න පුළුවන් යාපත් දරු පිරිසක් ේ ෝකට බි කලාා කියලා. පිනාාසනොවූ එහෙමේ අත ඇවිදගිය නොගිය අදරු පිරිසක් ෝකෙට බිකරන ලැබුණ ගුණ හඳුන මව ගුණ හඳුන පිය ගුණ හඳුන ක ගුණ හුන බුදු ගුණ හඳුන. දරු පිරිසක් ලැබීම මහලාබයක් මයි. ඉතින් ඒ කාරණය තමයි මේ මොහොතේ පවා අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් මේෂ්ඨ කරන්නට මේ අත්තු කල්පනා කළේ. ඉතින් එැනිසා පිරිසගේ හිත්වල ඒ ගුණ ගෞරවේ බොහොම ඉහලින් පිටල තියෙනවා. එ වගේම ධානනා ධ්‍යසේ බොහම හොඳින් පේටල තියනවා ිල්වත් කමතියනවා ගුණමත් කමතියනවා හොඳ හිත තියනවා හැදිිච්ච කමතියනවා ප ටික තමයි ඔත් අන්ග ධනය නෙමයි. බඩිටු නෙ මේ වත්ත ෙමෙයි ඔය රැකයා නෙමෙයි ය රූපයනෙයි ධනය ඒ ගුණයයි. ඉති ෙනිසාේ ගුණටික් නැමැති ධනය ඔයත් ට ලැබල තියෙනවා එබත් දියුණු කරග නිදිරියට අරංගහිල්ල මේ ජීවිතය තුළදීම දහම්සුව විඳගන්නට කල්පනාකරන්න හධදිෂ්ටාන කරගන්න. එම්මෑනින්ට නිදදුක් නිරෝගිසව ලබේවා පවුල හම දෙනාටම නිදුක් නිරෝගිසිසව ලැබේවා සිලු දෙනාාම මේ උතුම් අමා ධරමයෙන් සැනසෙත්වා කියලමම ආශිර්වාද කරනවා. සබ්ීතිෝ විවජ්ජන්තු සබ රෝගෝවිනස්සතු මතේ भाවත්වන්තරායෝ සුखහිදිඝායුකෝභව भाවතු සබබ මංගලම්රක්කන්තු සබබදේවතා සබබ බුද්ධානු භාවේෙන සදා සොත්හි භවන්තුතේ සබබ ධම්මානු භාවේන සදා සොත්හි භවන්තුතේ සබ සංඝානු භාාවෙන සදා සොත්හි භවන්තුතේ අभිවාදන සීලිස්ස නිච්චංවද්ධ පචයිනෝ චත්තාරෝ ධම්ම වඩ්ඩන්ති ආයුුවන්නු සුखංබලං ආයු අරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මෙම්ච අත්හෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ජතු.